අද අපේ පාලි පන්තියට සහභාගි වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. පාලි භාෂාව තරණ දෙවෙනි පොතේ 85 වෙනි පිටුවේ 12 වෙනි අභ්‍යාසයේ පළවෙනි වාක්‍ය අපි පසුගිය පාඩමේ ඉගෙන ගත්තා. දැන් අද දෙවෙනි වාක්‍ය ලියාගන්න. මානව මානව ත්වං මානව මානව අහං තේ සුවන්න මයංවා තේ සුවන්නමයන්වා සුවන්නමයන්වා මණිමයන්වා රජතමයන්වා ලෝහමයන්වා ලෝහමයංවා චක්කයුගං දස්සාමීති දස්සාමීති බ්‍රාහ්මනෝ වදි. වදි කියල කියන්නේ අතීත ක්‍රියාවක්. වදි කීවේය, වද ධාතුව. වදති කියන්නේ කියයි. වදි කියන්නේ අතීත ක්‍රියාව. කීවේය කවුද කිව්වේ? බමුණ. බ්‍රාහ්මනෝ බමුණා කීවේය. එතකොට තේරුම මානව මානව කියලා කියන්නේ මානවකය. බාහ්‍ය තරුණයාට කතා කරනවා මානවකය. අහං මම, අහං මම තේ ඔබට, සුවන්නමයං වා රණින් කරන ලද හෝ, මණිමයං වා මැණික් වලින් කරන ලද හෝ, රජතමයන් වා රිදියෙන් කරන ලද හෝ, ලෝහමයන් වා ලෝහයෙන් කරන ලද හෝ, චක්ක යුගං රෝධ දෙකක්. චක්ක කියන්නේ රෝධය, යුග කියන්නේ දෙක. රෝධ දෙකට තමයි චක්ක යුග කියන්නේ. රෝධ දෙකක් දස්සාමි ඉති දෙන්නෙමි බ්‍රාහ්මනෝ වදි බමුණා කීවේය. බමුණා කීවේය, බමුණා කිව්වේ තරුණයාට කතා කරලා, මම ඔබට රණින් කරන ලද හෝ, මැණිකෙන් කරන ලද හෝ, රිදියෙන් කරන ලද හෝ, ලෝහයෙන් කරන ලද හෝ, රෝධ දෙකක් දෙන්නෙමි බමුණා කීවේය. ඊළඟට තුන්වෙනි වාක්‍ය මාගදෝ බිම්බිසාරෝ රාජා. මාගදෝ බිම්බිසාරෝ රාජා අත්තනෝ පාසාදස්ස උපරිම තලේ. අත්තනෝ පාසාදස්ස උපරිම තලේ ටිතෝ පින්ඩාය චරන්තං බෝධිසත්ත මනුගච්ඡන්තේ.
බෝධිසත්ත මනුගච්ඡන්තේ නාගරේ දිස්වා. නාගරේ දිස්වා කිමේ තන්ති පුච්චි. මේක දිග වාක්‍යයක්. මාගදෝ බිම්බිසාරෝ රාජා. රාජා රජතුමා. පුච්චි ඇසුවේය. රජතුමා ඇසුවේය. රජතුමාට විශේෂණ පද තියෙනවා. බිම්බිසාරෝ රජුරුවන්ගේ නම බිම්බිසාරෝ. බිම්බිසාරෝ රාජා. මාගදෝ කියන්නේ මගධාධිපති. මගධේ අධිපති. මගධාධිපති බිම්බිසාර රජතුමා. අත්තනෝ පාසාදස්ස තමන්ගේ ප්‍රාසාදයේ. උපරිම තලේ ඉහළම තලේ උඩම තලේ. ටිතෝ සිටියේ. පිණ්ඩාය චරන්තං පිඩු පිණිස හැසිරෙන. බෝධිසත්තං බෝධිසත්වයන් වහන්සේ අනුගච්ඡන්තේ කැනි පසුපසින් යන. ගච්ඡති කියන්නේ යයි. අනුගච්ඡති කියන්නේ පසුපසින් යයි. බෝධිසත්වයන් වහන්සේ පසුපසින් යන නාගරේ දිස්වා. නගරේ ඉන්න අයට තමයි නාගර කියලා කියන්නේ. නගර වැසියන් දිස්වා දැක කිං ඒතං ඉති පුච්චි. මේ කුමක්දැයි ඇසීය. කිං කියන්නේ කුමක්ද. ඒතං මෙය. කිං ඒතං ඉති සන්ධි වුණාම කිමේ තන්ති. මේ කුමක්දැයි ඇසීය. රාජා පුච්චි රජතුමා ඇසුවේ. ඊළඟට හතරවෙනි වාක්‍ය දයාලු භගවා. භගවා කියන්නේ බුදුහාමුදුරුවෝ. දයාලු භගවා. දයා කියන්නේ දයාව. දයා ආලු දයාලු. දයාව බහුල වූ. දයාව කරුණාව බහුල වූ බුදුහාමුදුරුවෝ. මහා ජනතං අනුකම්පන්තෝ. මහා ජනතාවට අනුකම්පා කරමින්. මහා ජනතං අනුකම්පන්තෝ සබ්බදා. සබ්බදා හැම කල්හි. ඒකත්ත අවසිත්වා. ඒකත්ත එක තැනක අවසිත්වා වාසය නොකොට. තත්ත 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 කියන්නේ ඒ ඒ තැන්හි. විචරන්තෝ තත්ත තත්ත විචරන්තෝ ඒ ඒ තැන හැසිරෙමින්. සන්දිට්ටිකං ධම්මං දේශේසි. සන්දිට්ටිකං ධම්මං දේශේසි. සන්දිට්ටික කියන්නේ මෙලවදීම විපාක දෙන. ධම්මං ධර්මේ. මෙලවදීම විපාක දෙන ධර්මයේ දේශේසි දේශනා කළසේක. භගවා ධම්මං දේශේසි. බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කළසේක. මොන බුදුහාමුදුරෝ? දයාලූ භගවා. දයාව බහුල කොට ඇති බුදුහාමුදුරෝ. මහා ජනතං අනුකම්පන්තෝ. මහා ජන සමූහයාට අනුකම්පා කරමින්. සබ්බත් සබ්බදා හැමදාම.
ඒකත්ත අවසිත්වා එක තැනක වාසය නොකොට. වසිත්වා කියන්නේ වාසයකොට, අවසිත්වා කියන්නේ වාසය නොකොට. තත්ත තත්ත විචරන්තු ඒ ඒ තැන්වල හැසිරෙමින් සන්දිිට්ටිකං දම්මං දේශේසි මෙලවදීම විපාක දෙන ධර්මය දේශනා කළා. නැවත බලන්නේ වාක්‍ය තේරුම. දයාව බහුලකොට ඇති බුදුහාමුදුරුවෝ මහජන සමූහයාට අනුකම්පා කරමින් හැමදාම එක තැනක වාසය නොකොට ඒ ඒ තැන්වල හැසිරෙමින් මෙලවදීම විපාක දෙන ධර්මය දේශනා කළසේක. පස්වෙනි වාක්‍ය පාටලි ගාමිකාපි. පාටලි ගාමිකාපි. පාටලි කියන්නේ ගමේ නම. පාටලි ගාම පැරලුප්නුවර. පාටලි ගාමිකා ඒ ගමේ වාසය කරන අය. පැරලුප්නුවර වැසියෝද පාටලි ගාමිකාපි කෝ උපාසකා. උපාසකා උපාසකා උපාසකවරු. කෝ කියන එකේ තේරුමක් නැහැ. පැරලුප් ගමේ උපාසකවරු. පාදේ පක්ඛාලෙත්වා. පාදේ පාදයන් පක්ඛාලෙත්වා සෝදා. සෝදවා ආවසත ගාරං පවිසිත්වා. ආවසතාගාරං. ආවසත කියන්නේ ආවාසය, ඇවිල්ල වාසය කරන තැන. අගාරං ගේ, ඇවිත් වාසය කරන ගේ. ආවසතාගාරං. පවිසිත්වා ඇතුළු වී පිවිස. පුරට්ටිමං බිත්තිං. බිත්තිං කියන්නේ අපි සිංහලට බිත්තිය. පුරත්තිමං බිත්තිං. පුරත්තිම කියන්නේ නැගෙනහිර දිසාවේ. නැගෙනහිර පැත්තට තිබුණ බිත්තියෙහි. පුරත්තිමං බිත්තිං නිස්සාය ඇසුරු කොට. නැගෙනහිර පැත්තේ තියෙන බිත්තිය ඇසුරු කොට. ඒ කියන්නේ මේ පැත්තට පිට දාලා. පච්චිමාභිමුඛා නිසීදිංසු. පච්චිම අභිමුඛා. පශ්චිම දිසාව කියන්නේ බටහිර දිසාව. බටහිර දිසාවට මූණ දාලා නිසීදිංසු වාඩි වූහ. උපාසකා නිසීදිංසු. උපාසකවරු වාඩි වූහ. කොයි උපාසකවරුද? පාටලි ගාමිකාපි උපාසකා. පැරලුප්නුවර වාසය කරපු උපාසකවරු. පාදේ පක්ඛාලෙත්වා පාසෝදවා ආවසතාගාරං පවිසිත්වා. වාසය කරන ගෙයි ගෙට පිවිස. පුරත්තිමං බිත්තිං නිසාය නැගෙනහිර දිසාවට පිටදී. පච්චිමාභිමුඛා බටහිර දිසාවට මුහුණ දාලා නිසීදිංසු වාඩි වූහ. මේ වාක්‍යයේ පක්ඛාලෙත්වා කියලා කියන්නේ සෝදව. පක්ඛාලේති සෝදවයි. ආවසත
ආවසත කියන්නේ ආගන්ත්වා වසති එත්ත. ඇවිල්ලා මෙහි වාසය කරනවා කියන අර්ථයෙන් ආවසත. පන්සල්ගේ ආවසත ගාරං. පුරත්තිමං භිත්තිං නිසාය පච්චිමාභිමුඛා නිසීදින්සු. බටහිර දිසාවට කියන්නේ පච්චිම. පච්චිම දිසාවට මුණ දාලා වාඩි වූහ. මේ කොටස මේ වාක්‍ය ගත්තේ විනය පිටකේ මහා වග්ගපාළියේ. හොඳයි, අද අපේ පාළි පන්ති මෙතකින් අවසానයි. අද පන්තිට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි.